තව මොනවා හරි තියෙනවද කියන්නේ? කොහොමද එහෙම වෙන්නේ මුතේ? කුසල් වැඩි වෙන්න භවයට යනවා අපි. පින කියන්නේ මෙහෙමයි ඉතින්. දැන් පිනයි කුසලයයි කියන්නේ ලොකු වෙනසක් නෙමෙයි. පින කියලා කියන්නේ බුදුරජාන් වහන්සේ සැපයට කියන තවත් නමක්. තේරෙනවද? පිනට බුදුරජාන් වහන්සේ දෙන අර්ථය තමයි පින කියන්නේ සැපයට කියන තවත් නමක්. ඔබ සැපයෙන් ජීවත් වෙනවා නම් ඒ පින නිසායි ඔබ එහෙම ජීවත් වෙන්නේ. තේරෙනවද? එහෙනම් පිනේ පින කියන වචනේ අර්ථය මොකද්ද? සැපයට කියන තවත් නමක්. කුසලය කියන්නේ මොකද්ද? කුසලය කියලා කියන්නේ මේ සිතින්, කයින්, වචනයෙන් සිද්ධ වෙන්නා වූ යහපත් දේ. අකුසලය කියන්නේ අයහපත් දේ. එතකොට මේ කයින් සිදු වෙන්නා වූ අයහපත් දේ මොකද්ද? සතුන් මරනවා, සොරකම් කරනවා, කාමයේ වරදවා හැසිරෙනවා. එතකොට වචනයෙන් සිද්ධ වෙන්නා වූ වැරදි මොනවද? මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පබ්බල. මනසින් සිදු වෙන්නා වූ වැරදි මොනවද? අකුසල මූලයන් ලෝභ, ద్వේෂ, මෝහ. දැන් එනම් අකුසලය කියන වචනේ අර්ථය තේරුණාද? මොකද්ද කුසලය? අකුසලය කියන්නේ සිතින්, කයින්, වචනයෙන් සිදු වෙන්නා වූ යහපත් දේ. තේරුණාද? දැන් පින කියන්නේ මොකද්ද? සැපේට කියන තමන් නම. එහෙනම් මේ වචන දෙකේ තේරුම එකද වෙනස්ද? එකද වෙනස්ද? වෙනස්. පින කියන්නේ සැපේට කියන තවත් නම. කුසලය කියන්නේ අර සිතින්, කයින්, වචනයෙන් සිද්ධ වෙනා වූ යහපත් දේ. වචන දෙකේ අර්ථ දෙක වෙනස් නේද? නමුත් යමෙක් සැපෙන් ජීවත් වෙන්නේ කුමක් නිසාද? කුසල් දහම් වඩන නිසා. යමෙක් දුකෙන් ජීවත් වෙන්නේ කුමක් නිසාද? අකුසල් දහම් වඩන නිසා. ඔච්චරයි කුසලයේ අකුසලයේ කියන්නේ. එසන් කොච්චර ඔබ පින් කළත්, කොච්චර ඔබ කුසල් කළත් භවයේ උපත කරා යන්නේ. ඔබ කුසලයක් විදර්ශනා නුවණින් දකින්න දක්ෂ වෙන්නේ. තේ පිනක් විදර්ශනා නුවණින් දකින්නයි දක්ෂ වෙන්නේ. ඔබ කොච්චර කුසල් කළා කියලා ඔබ වරන් යන්නේ භවයේ උපතට. තේන්න? දැන් ලෝභ, ద్వේෂ, මෝහ මනෝ කර්මය. එතකොට අලෝභයේ තුල ඔබ කොච්චර ජීවත් වුණත්, දන් දෙමින් ජීවත් වුණත් මොකද්ද වෙන්නේ? භවයේ උපත. ඔබ ద్వේෂයෙන් තොරව මෛත්‍රිය වඩමින් කොච්චර ජීවත් වුණත් ඔබට මොකද්ද සිද්ධ වෙන්නේ? භවයේ උපත. මෝහයෙන්, අමෝහයෙන් තොරව මෝහය තුල කොච්චර ජීවත් වුණත්, අමෝහය තුල කොච්චර ජීවත් වුණත් ඔබ භවයේ උපත. එතකොට මේක විදර්ශනා නුවණින් දැක්කේ තැන. තේරෙනවද? විදර්ශනා නුවණින් දැක්කේ තැනයි ඔබ භවයේ Nirodhe කරා යන්නා විශ්ව සාධක සරස් කරගන්න. තේරෙනවද? නැතු කුසල් වැඩුවායි කියන කාරණය භවයේ තරමයි යන්නේ. කුසලයක් විදර්ශනා නුවණින් දකින්න. පිනක් විදර්ශනා නුවණින් දකින්න. දැක්කේ තැනයි ප්‍රඥාම් කියන කාරණේ මොද වෙන්නේ? හරිද? තවම නැ දාන්න